never stop moving. Never stop, never stop moving when life's calling you. මේ සතියේ සිකුරාදා අප්‍රේල් 5 වෙනිදා අයවැය ලේඛනය පිළිබඳ අවසාන ඡන්දය විමසනවා. ඒ කියන්නේ තුන්වැනි වතාවට අයවැය ලේඛනය කියවලා ඡන්දය විමසීම කරන්නේ අප්‍රේල් 5 වෙනිදා. ඊට දවස් 5කට පස්සේ තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තුන්වැනි සාකච්ඡා වටය පැවැත්වෙන්නේ. තුන්වන සාකච්ඡා වටය පැවැත්වෙන්නේ අයවැය ලේඛනය පිළිබඳ ඡන්දය ගැනීමෙන් දවස් 5කට පසු. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අපි අතර කෙරෙන සාකච්ඡාවල මොකද ප්‍රධාන අරමුණ? අපේ අභිලාෂය තමයි එක්සත් ජාතික පක්ෂ විරෝධී දැවැන්ත සන්ධානයක් නිර්මාණය කළා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිපත්ති පරාජයකට පත්කීමට පුළුවන් වාතාවරණය සකස් කිරීම. දැන් අප්‍රේල් 5 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තුව තුල ගන්න ක්‍රියාමාර්ගය ඉතාමත් වැදගත් වුණා. දෙවනවර කියවීමේදී වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පැහැදිලි එකඟතාවයකට පැමිණියා. අපි සමග කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ සමග. ඒකාබද්ධ විපක්ෂයේ සමග පැහැදිලි එකඟතාවයකට පැමිණියා මේ ආයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය දෙනවා කියලා. අවාසනාවකටමින් ඇත්ත වශයෙන් සිදු වුණේ ඡන්දය ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඒ ක්‍රියාව නිසා විශාල අවිශ්වාසයක් දෙගිඩියාවක් ඇති වුණා අපේ පාක්ෂිකයන් තුළ. මේකේ අරමුණ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ බලවේගයක් ගොඩනගන්නට නම් එහෙනම් පාර්ලිමේන්තුවේ විවාදය කෙරෙන අතර අයවැය ලේඛනයට විරුද්ධව ඉතාමත් ප්‍රබල විවේචන එල්ල කරන නමුත් තීරණාත්මක අවස්ථාවේදී ඡන්දය ගන්න අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ රජයේ ආරක්ෂා කරන වැඩපිළිවෙලක් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුගමනය කරන්නේ. ඉතින් එවන් පක්ෂයක් සමග කොහොමද කියලා එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේගයක් ප්‍රකට. දැන් ඒ සැකය, ඒ ප්‍රශ්නය විශාල ලෙස මතුවලා තිබෙනවා අපේ පාක්ෂිකයන්ගේ මනස් තුළ. අපේ පැත්තෙන් සද්භාවයෙන් තමයි මේ සාකච්ඡා අපි කරගෙන යන්නේ. අපේ අවංක උවමනාවක් චේතනාවක් තියෙනවා මේක සාර්ථක කරගන්න. සාර්ථක කරගෙන ඒ දැවැන්ත බලවේගයට අඩිතාලමක් සකස් කරලා ඉතාමත් තීරණාත්මක කාලයක මේක ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාවය අපි පැහැදිලිව දකිනවා. හැබැයි එක අතකින් අපුඩි ගන්න බෑ. එතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ඉතාමත් වැදගත්. එම නිසා අපි තරයේ විශ්වාස කරනවා ඒ වෙච්ච වැරද්ද නිවැරදි කිරීමට දැන් අවස්ථාව ලැබෙන නිසා අප්‍රේල් 5 වෙනිදා ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගනී කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ කියන්නේ එක්කෝ එක්සත් ජාතික පක්ෂයට පක්ෂ වෙන්න ඕනේ නැත්නම් විපක්ෂ වෙන්න. ඒ දෙකම නැතිව අතරමැද ස්ථාවරයකට යමේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒකෙන් කාගේවත් විශ්වාසය දිනා ගන්න පුළුවන් කමක් නැහැ. මොනවා කිව්වත් කෙරුවාව තමයි වැදගත් වන්නේ. ඒතකොට අවංකව ඇත්ත වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය මේ රටේ ජාතික සම්පත් විකිණීම. ඇමතිවරුන්ගේ ප්‍රයෝජනය සඳහා තව තව මුදල් වෙන් කරන අතර ජනතාවට දරා ගන්න බැරි බදු පැටවීම. ශ්‍රී ලංකාවේ ජීවනෝපාය මාර්ග හා රැකිරක්ෂා සම්පූර්ණයෙන් විනාශ වන විදේශ නිදහස් වෙළඳ ගිවිසුම් කියන ඒවා අත්සන් කිරීම. ඉතින් මේ විදිහ ආර්ථික ප්‍රතිපත්තිවලට හදවතින්ම විරුද්ධ නම් ඒ විරෝධතාවයේ පිළිබිඹු කිරීමේ එකම ප්‍රායෝගික මාර්ගය තමයි තුන්වන වර කියවීමේදී මේ ආයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය දීම. එසේ නොකරන්නේ නම් අපේ අඩුපාඩුවක් වැරද්දක් නිසා නෙවෙයි. එතකොට මේ සාකච්ඡා කරගෙන ගිහිල්ලා අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබා ගැනීම සම්බන්ධයෙන් අනිවාර්යෙන් අසීරුතාවයක් ඇති වෙනවා. ඉතින් ඒක එසේ නොවේවායි කියලා අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරමු.